ඩෝකේ පුරාම ලස්සන වෙන්න නළු නිළිය පාවිච්චි කරන සත්කාරයක් තමයි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කියන්නේ. ඉතින් ඇසලිකේ මීඩියා YouTube channel එකත් එක්ක ඉන්න ඔයාට නම් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක අලුත් දෙයක් නෙමෙයිනේ. YouTube එකේ ඇසලිකේ මීඩියා අයිස් කියුබ් කියලා සර්ච් කරාම ඔයාට මම දාපු වීඩියෝ ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඉතින් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් 100%ක්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඔයා කරන්න ඕනේ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක්ම තියෙනවා. මේ දේවල් දන්නේ නැතෝ ඔයා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරාම ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඇසලිකේ මීඩියා YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලම එන්නකෝ. මම ඔයාට මේ හැම දෙයක්ම කියලා දෙන්නම් හරියටම හරිම ආදරෙන්. ඉතින් ඔන්න අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකෙන් හොඳම ප්‍රතිඵල ලබා ගන්න ඔයා කරන්න ඕනේ දේවල් මොනවද කියලා දැන් මම ඔයාට ඉක්මනටම කියන්නම්. මුලින්ම ඔයාගේ අත් දෙක හොඳට පිරිසිදු කරගන්න ඕනේ. සබන් හරි හෑන්ඩ් වොෂ් හරි පාවිච්චි කරලා හොඳට අත් දෙක පිරිසිදු කරගන්න. නැත්නම් අපේ ඇඟිලිවල අත්වල තියෙන විස බීජ කුණු දූවිලි අයිස් කියුබ් එකත් එක්ක අපේ මූණට ගෑවුනොත් මොකද වෙන්නේ දන්නවද? පිම්පල්ස් එන්න බලනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන හොඳ ප්‍රතිඵල අපිට ලබා ගන්නත් බැරි වෙනවා. ඒ නිසා අත් දෙක හොදලම ඔන්න පටන් ගන්න ඕනේ. ඊළඟට ඔය කරන්න ඕනේ මූණ හොඳට පිරිසිදු කරගෙන ඉන්න එක. මේකට හොඳ ක්ලෙන්ස් එකක් නැත්නම් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මූණේ තියෙන කුණු දූවිලි සියල්ලම ඉවත් කරන්න පුළුවන් හොඳ ෆේස් වොෂ් එකක් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරනවා නම් තමයි ගොඩක් හොඳ. මම සාමාන්‍යයෙන් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න කලින් එතකොට ෆේස් පැක් එකක් ඇප්ලයි කරන්න කලින් පාවිච්චි කරන්නේ වියන ඩීප් ක්ලෙන්සින් මිල්ක් එක. මේකෙන් මගේ මූණේ තියෙන කුණු දූවිලි ඒ වගේම විස බීජ මේ හැමදේම ඉවත් කරලා පිරිසිදු කරන නිසා මම ඊළඟට කරන සත්කාරයෙන් හොඳම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයත් හොඳ ක්ලෙන්සින් මිල්ක් එකක් හොයනවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ වියන ඩීප් ක්ලෙන්සින් මිල්ක් එක පාවිච්චි කරන්න. 10%ක වට්ටමක් ලබාගෙන ඕනම නිෂ්පාදනයක් වියන වෙතින් මිලදී ගන්න පුළුවන් ඔගලා SL123 කියන කෝඩ් එක පාවිච්චි කරොත්. ඉතින් මේ කාලේ 10%ක වට්ටමක් ලැබෙනවා කියන්නේ ගොඩක් ලොකු දෙයක්නේ. ඒ නිසා න viana.lk වෙබ්සයිට් එක හරහා ඔයා පර්චේස් කරන ඕනම ප්‍රොඩක්ට් එකකින් 10%ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. ඉතින් මේ විදිහට හොඳට මූණ සෝදලා වතුර මූණ තියනකොටම තමයි ඔයා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න පටන් ගන්න ඕනේ. ඔයා බලලා ඇති මේ මොකක්ද මේ පොප්සිකල්ස් එකක දාලා ඉවර වෙලා නිල් පාට අයිස් කියුබ් එකක් තියෙන කියලා. මම ඔයාට හිමීට වැඩේ කියලා දෙන්න. නිල් පාට කියන්නේ මම මේකට නිල් කටරළු යුෂ තමයි යොදාගෙන තියෙන. නිල් කටරළු මල් ටිකක් උණු වතුර දාලා ඉවර වෙලා ඒ ආපු යුෂයට තමයි මම මේ විදිහට පොප්සිකල්ස් වලට දාලා හදාගෙන තියෙන්නේ. ඔන්න අයිස් කියුබ් එක අල්ලන්න අපහසුයි කියපු අයට. අත හිරි වැටෙනවා. අයියෝ මේක අල්ලගෙන අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න බෑ සීතලයි. ඒ වගේ ප්‍රශ්න කියපු අයට පොප්සිකල්ස් වලට මේ විදිහට දාලා අයිස් ක්‍රීම් එකක් හදනවා වගේ ඔයාට පුළුවන් හදාගන්න. හරි ලේසියි. අතට සීතල එන්නේ නැහැ. ඒ එකක්. අනිත් දේ තමයි ඔයාට කැමති අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකකට ගන්න පුළුවන්. කොහොම කහ වුණත් ගන්න පුළුවන් නෝමල් අයිස් වෝටර් ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මේ විදිහට නිල් කටරළු පාවිච්චි කරන්න. නිල් කටරළු මල් වලින් මගේ මුහුණේ තරුණ බව රැක ගන්න. ඒ වගේම මුහුණට හොඳ ෂයිනි ග්ලෝ ලුක් එකක් ලබා ගන්න පුළුවන් නිසා මම මේ දවස්වල ට්‍රයි කරන්න නිල් කටරළු මේ විදිහට අයිස් කියුබ්ස් හදාගෙන. ඉතින් ඔයාටත් පුළුවන් මේ වගේ පොප්සිකල්ස් වලට දාලා ඉවර වෙලා අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න ගන්න. ඒක මම ඔන්න ඔයාට පොඩි ට්‍රික් එකක් තමයි කියලා දෙන්නේ. ඒ වගේම කියන්න ඕන අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක රවුම් මතට තමයි ඔයා මසාජ් කරන්න ඕනේ. ගොඩක් තද කරන්න එපා. හරිම ලේසියෙන් මෝඩ රවුම් මතට මසාජ් කරගන්න පුළුවන්. තව ගොඩක් අය කියන දෙයක් තමයි මූණ ගොඩක් රතු වෙනවා නිකන් හැම යන්න වගේ ගන්නවා කියලා. ඒකට මූලික හේතුව තමයි අයිස් කියුබ් එක ගොඩක් වෙලා අපේ සම මත එක තැන තියන් ඉන්නේ නැහැ. මේ රවුම් මතට එකම තැනක් වුණත් මසාජ් කරන්න ඕනේ තප්පර 5යි. හොඳට මතක තියාගන්න තප්පර 5කට වැඩි එකම තැන අයිස් කියුබ් එක තියන් ඉන්න එපා. ඒකත් ඔය මසාජ් කරන ගමන් තියන් ඉන්න. විශේෂම කියන්න ඕනේ පිම්පල්ස් තියෙනවා නම් ඒ පිම්පල් එක උඩ විතරක් වට පුළුවන් අයිස් කියුබ් එක තප්පර 10ක කාලයක් තියලා ආයෙමත් රවුම් මතට මසාජ් කරන්න. මේවා ටික හොඳටම ඔයා හරියටම පිළිපදිනවා නම් අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කියන්නේ ඔයාට තිර ලේසිම සහ 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් හොඳම ක්‍රමය කියලා හිතේ. ඔයාට විනාඩි 2-5 අතර කාලයක් හිමීට වෙලාව අරගෙන රවුම් අතට හරිම විශ්වාසයෙන් යුතුව මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්න. මුලින්ම මූණ චුට රතු වෙනවා. මගේ නම් මේ චීක් දෙපැත්ත ඔක්කොම රතු වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඒක මුලින් හිතන්න එපා. හොඳ රුධිර ගමනාගමනයක් ලැබෙන නිසා අපේ සම පැහැපත් වෙන ගොඩක් හොඳ දෙයක් වෙන නිසා තමයි මේ විදිහට රතු වෙන්නේ. ඊට පස්සේ ඔන්න දැන් හරි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කළා මේක ටක් ගාලා වොෂ් කරන්නේ නැහැ. ඔයාට පුළුවන් හොඳ ටෝන එකක් පාවිච්චි කරන්න. ටෝන එකක් පාවිච්චි කරාම වෙන්නේ අපේ සම හොඳට මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එකේ තියෙන කූල් එකත් එක්ක හොඳට අපේ සමට මේක සෙට් වෙනවා. ඉතින් හොඳ ටෝන එකක් පාවිච්චි කරන්න මම අද පාවිච්චි කරන්නේ වියාරා නැචරල් ෆේෂල් එසන්ස් එක. මේකේ තියෙන රෝස් පෙටල්ස් වල සුවඳ
එක හරිම ෆ්‍රෙෂ් එකක් දැනෙනවා මං හරිම ආසාවෙන් පාවිච්චි කරන ගොඩක් හොඳ ටෝන එකක් තමයි මේක ඉතින් ඔයාට පුළුවන් මේ ටෝන එකත් මිලදී ගන්න viana.lk වෙබ්සයිට් එකේ 10% ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන් SL123 කියන කෝඩ් එක ඔයා කූපන් කෝඩ් එක විදිහට පාවිච්චි කරොත් සාමාන්‍යයෙන් අපි එකපාරට අයිස් කැටේ ෆ්‍රිජ් එකෙන් ගන්නවා මූණේ ගන්නවා එහෙම කරන්න ගියොත් තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ ඒ නිසා හොඳට අත් දෙක හොදලා හොඳ ෆේස් වොෂ් එකක් ක්ලෙන්සින් මිල්ක් එකකින් හොඳට අපේ මූණ හොඳට ඇතුළතින්ම පිරිසිදු කරලා ඊට පස්සේ තමයි අපි අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කරන්නේ ඊට පස්සේ අපි හොඳ ටෝන එකක් පාවිච්චි කරාට පස්සේ මේක මෙහෙම්ම අපේ සමට වේලෙන්න දෙන්න ඕනේ ඉතින් මේ වගේ පුංචි දේවල් තමයි තියෙන්නේ මේකෙදි සැලකිලිමත් වෙන්න හැබැයි මේ පුංචි දේවල් වලින් ඔයා සැලකිලිමත් වුණොත් ලැබෙන ප්‍රතිඵලය ගොඩක් ලොකුයි ඉතින් තවත් මේ වගේ අවලස්සන කරන වටිනා වීඩියෝ කරගෙන ඉදිරියටත් මම මේ සූදානම් හැමදාමත් ආදරයෙන් ඉඟත කමින් මාත් සමග රැඳී සිටින්න බොහොම ස්තුතියි ගොඩක් ආදරේ බයි